අයිබෝන්, සාර්ථකත්වය කියන්නේ සතුට සඳහා යන මාර්ගය නෙමෙයි. සතුට තමයි සාර්ථකත්වය සඳහා යන එකම මඟ. ඔබ කරන දෙයට ඔබ ආදරය කරන්න. එහි යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කරන්න. ඒ කර්තව්‍යෙන් ඔබ සතුටක් වින්දනය කරන්න. එවිට සාර්ථකත්වය නිසකවම ඔබව සොයා එනු ඇත. හැම දවසක් අලුත් දවසක් නිසා මේ වගේ පුංචි පුංචි අලුත් දේවල් ජීවිතයට එකතු කරගන්න තියෙනවනම් දවසේ තියෙන වටිනාකම තවත් වැඩි වෙනවා. එනිසා තමයි අද සංහිඳ ආරම්භයේදීම මේ වගේ පුංචි ධනාත්මක සිතුවිල්ලක් ඔබට ගේන්න මම හිතුවේ. ඉතින් අදත් අපි සූදානම් වෙන්නේ සුපුරුදු විදිහටම සංහිඳ ආරම්භ කරන්න. කාලීන වශයෙන් වැදගත් වෙන අර්ථවත් හරවත් බොහෝ දේ අපි සූදානම් මේ හෝරාව ඇතුළත ඔබට සමීප කරන්න. සංවේදී හදවත් ඇති මිනිසුන්ගේ හදවත් සුවපත් කරන්නට පුළුවන් යම් මාධ්‍යයක් වේද? ඒ තමයි සංගීතය. ඉතින් කුඩා කලපටන්ම පුංචි දූපුතුන්ගේ හදවතට මේ සංගීතය සමීප කරන්න තියෙනවනම් මොන තරම් වටිනවද? හෙට දවසේ අපේ මේ ලක් මාතාව රසකාමී හදවත් ඇති බොහෝ මිනිසුන්ගෙන් පිරි ඉතුරුණු එකම ලෝතලයක් බවට පත්වේවි. එයට මූලික අඩිතාලම ලබා දෙන්නේ වෙන කොහෙන්වත් නෙමෙයි. ඒ තමයි පාසල. අපි සූදානම් වෙන්නේ රසවත් කතා බහකට මුල පුරන්න. සංගීතය හා බැඳුණු ඒ ගැන කතා කරන්න අද දවසේදී සංහිඳ අපේ මැදිරියට එන්නට කියලා අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. ශාන්ත මරියා මහාවිද්‍යාලයේ විදුහල්පති BDI කරුණාරත්න මහත්මයාට, ඒත් එක්කම ශාන්ත මරියා මහාවිද්‍යාලයේ සංගීතාචාර්ය චාමර රුවන් තිරින මහත්මයාට, ඒත් එක්කම වේයන්ගොඩ ශාන්ත මරියා මහාවිද්‍යාලයේ සංගීතාචාර්යනි කුසුම් රණසිංහ මහත්මියට අපි බොහොම ගෞරවයෙන් ඔබ තිදෙනාවම පිළිගන්නවා. අයිබෝවන්. මං කැමතියි මුලින්ම විදුහල්පතිතුමාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. දැන් මේ කරන්නට යෙදෙන්නේ අපූරු කාර්යයක්. පාසලේ දූ දරුවන් එකතු වෙලා ගීත ගායනා කරලා, ඒ ගීතවලට තනු නිර්මාණය කරලා, සංගීත දායකත්වය ලබා දීලා මේ කට්ටිය එකතු වෙලා කරන්න යෙදෙන මේ කාර්යය සංගීත තැටියක්, ගීත එකතුවක් විදිහට ජනගත කරන්නයි සූදානම් වෙන්නේ. අපි මුලින්ම පුංචි පැහැදිලි කිරීමක් කරගමු. මොකද්ද මේ කාර්යය? වර්තමානයේ පාසල් පද්ධතිය ගත්තම මේ පාසල් පද්ධතිය තුළ ප්‍රධාන වශයෙන්ම දැක ගන්න පුළුවන් වෙන්නේ දැනුම පාදක කරගත්ත අධ්‍යාපනයක්. වර්තමානයේ මේ දැනුමට මුල් වුණු අධ්‍යාපන ක්‍රමයක් තුළ ළමුන් යන ගමන පිළිබඳව සංවේදී අවස්ථාවන් බොහෝ අවස්ථාවල අපිට දැක ගන්න පුළුවන් වෙනවා. වේයන්ගොඩ ශාන්ත මරියා මහාවිද්‍යාලය සංගීත අංශයෙන්, නැටුම් අංශයෙන්, ඒ වගේම චිත්‍ර සහ නාට්‍ය රංග කලා අංශයෙන් දිවයිනේ පාසල් අතර ඉදිරියෙන්ම තිබෙන්නා වූ පාසලක්. මම මේ පාසලට ගිය දවසේ සිට දැක්කා මේ පාසලේ දරුවන්ගේ මේ සංගීතමය හැකියාව. ඒක නිසා මම හිතුවා මේ කවුරුත් නොකරන ලද වැඩක් කලෙලි දක්වන්න ශාන්ත මරියා විද්‍යාලයේ මගේ පාසලේ ඉගෙන ගන්න මගේ දරුවන්ගේ මුවින්. ඒ නිසා තමයි මම මේ සංගීත හා සම්බන්ධ ඒ සංයුක්ත තැටියක් නිර්මාණය කළා කලෙලි දක්වන්න සංගීත ඒකකයක් එක්ක සහ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දරුවන් සමග කතා වෙලා මේ කාර්යය පටන් ගත්තේ. මම හිතනවා වර්තමානයේදී අපිට අහන්න ලැබෙන මේ සංගීතය අපේ ළමා කාලයේදී, අපේ තරුණ කාලයේදී අහන ලද සංගීතයට වඩා ගොඩක් වෙනස් දේවල්. මේ සංයුක්ත තැටියෙන් මම හිතනවා ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි කියලා සමාජයට මම ඒක හරිම සතුටින් මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. හොඳයි. දැන් මේ වගේ කලා නිර්මාණයක් සඳහා දූ දරුවන් එකතු කර ගැනීම කියන දේ ටිකක් කසීරු කටයුත්තක්. මොකද අධ්‍යාපනික වැඩ කටයුතුත් එක්ක මේක විෂය බාහිර කටයුත්තක්. නමුත් මේ වගකීම පැවරෙන්නේ සංගීත ගුරුවරුන්ට. අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා චාමර රුවන් තිරණ සංගීත ආචාර්යවරයා. අපි ඔබතුමාගෙන් අහන්න කැමති කොහොමද ළමයි මේ දේවල් වලට එකතු කරගන්නේ? ඔව් අමාදී, අපිට ඉතින් ඇත්තටම අපේ ඉස්කෝලේ ළමයි දක්ෂ ළමයි ගොඩක් ඉන්නවා. ඉතින් අපිට ඇත්තටම යම්කිසි අසීරුවකුත් වුණා. මොකද මේ අපි පුහුණු වීම කරද්දී ළමයි ගොඩ මේකට ගොනු කරගනිද්දී විශාල වශයෙන් කාලය කැපකිරීමක් අපිට කරන්න වුණා ඇත්තටම. එතකොට අපිට ගොඩක් අපි හැම දෙයක්ම කරේ මේ පාසලේ අධ්‍යාපන කටයුතු වලට කිසිම බාධාවක් නොවි පාසල් කාලයෙන් පසුව සමහරට හවස් වරුවේ රාත්‍රී කාලයේ පවා. ඉතින් ළමයි ගොඩක් ටියුෂන් පන්ති යනවා. එහෙම ඒ දේවල් ඉවර වෙලා ගොඩක් වෙලාවට අපි ඒ පුහුණු වීම වගේ දේවල් රාත්‍රී කාලයේ තමයි ගොඩක් යොදාගත්තේ. ඊට අමතරව ළමයි ටික අපි දැන් මේ CD පටේ සඳහා ළමයි තෝරා ගනිද්දී විශේෂයෙන්ම මමයි ටීචර්ත් ඒ දේවල් වලට තෝරා ගන්න වැඩේ අපි කරන්නේ නැතුව ප්‍රවීණ කෙනෙක්ගේ අපේ ශේත්‍රයේ වැඩ කළ දින අපේ සම්බන්ධතාව දුඩ
රූපන් සංස්ථාව අජිත්ජාවීර සංගීතංශ ප්‍රධානී අජිත්ජාවීර මහත්මයා තමයි ඇවිල්ලා අපි ඉතාම ගෞරවයෙන් මේ සිහිපත් කරනවා. අපේ ළමයි ටික ඔක්කොම ඔඩිෂන් එකක් වගේ තියලා ඒ පරීක්ෂණයෙන් තෝරලා දුන්නා. එහෙම තමයි ගොනු කරගත්තේ අපි වැඩසටහන. හොඳයි. දැන් පාසලේ දූපුතුන් එකතු වෙලා අපූර්වට ගීත ගායනා කරලා ඒ ගීතවලට තනු නිර්මාණය කරලා වාදනයෙන් දායක වෙලා මේ විදිහට ගීත එකතුව සංයුක්ත තැටියක් විදිහට ජනගත කිරීමේ කාර්යය ටිකක් වෙනස් දෙයක්. ඉතින් මේ කාර්යතාවයට දැන් ඔබතුමා ඔබතුමේ දායක වෙනවා සංගීතාචාර්යණී කුසුම් රණසිංහ මහත්මිය. දැන් අපි මතක් කරමු මේ ගීත එකතුවේ මොන වගේ ගීතද රස විඳින්න අවස්ථාව ලැබෙන්නේ අපිට. ඇත්ත වශයෙන්ම මේ ගොඩක් ස්වභාවිත ගීත තමයි අපි ළඟ තියෙන්නේ. ගීත සංගීත තැටියට ඉදිරිපත් කරේ දරුවන්ගේ මනස විකෘති වෙන සංගීතයක් වර්තමානයේ තියෙනවා. ඒක මෙතනට අයිති වෙන්නෙම නැහැ. අපි පාසලට සහ ඒ අපේ අනාගත ප්‍රජාවට අපේ ශිෂ්‍ය පරපුරට හොඳ දෙයක් තමයි දායක කරලා තියෙන්නේ. ඒ නිසා සමාජයට ඒක හොඳ පණිවිඩයක් දෙන ගීතාවලියක් කියලා කියන්න පුළුවන්. දරුවන්ගේ කැපවීම අති මහත්. ඒ වගේම අති දක්ෂ හොඳ ගායන හැකියාවන් තියෙන දරුවෝ ටිකක් අපි ළඟ ඉන්නවා. ඒක අපිට රටට පෙන්වන්න ලැබීමත් ලොකු වාසනාවක් වුණා මේ සංයුක්ත තැටිය නිසා. හොඳයි. ඒ විදිහට තමයි මේ සංයුක්ත තැටිය ජනගත වෙන්නේ. මම කැමතියි නැවතත් විදුහල්පතිතුමාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න. දැන් වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලය කියන්නේ වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව සමස්ත ලංකා ජයග්‍රහණ පවා පාසලට ගෙන ඒමට හැකියාවක් තිබුණු දූදරුවන් පිරිසකකින් යුත් පාසලක් කිව්වොත් මං හිතන්නේ මම නිවැරදි. දැන් ඔබතුමා මේ විදුහල්පතිවරයා විදිහට කොහොමද දූදරුවන්ගේ උන්නතිය උදෙසා ඉදිරි අනාගතය උදෙසා මොන වගේ වැඩපිළිවෙලක්ද මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙන්නේ? 2015 වසරේ සිට මේ දක්වා අපි විශාල වූ වැඩසටහන් ගණනාවක් විද්‍යාලයේ ක්‍රියාත්මක කළා. ප්‍රධානතම වශයෙන් මම මේ අවස්ථාවේදී ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන අත්තනගල්ල පුරවරේ නැත්නම් සීනෑ පුරවරේ පායලා තියෙනවා තරුවක්ක යුග පුරුෂයෙක්ක අත්තනගල්ල රජමහ විහාරයේ ස්වාමින් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ සම්ප්‍රාප්තියත් සමගම අපේ විද්‍යාලයට ලක්ෂ 250ක් වටිනා ගොඩනැගිල්ලක් අපේ විද්‍යාලයට 2015 වර්ෂයේ ලැබලා දුන්නා. ඒක තුලින් අපි විද්‍යාලයේ විද්‍යාව ගණිතය කෘෂි විද්‍යාව ආරම්භ කරා අප සුසස් පෙළ පන්ති. ඉතින් මේ අවුරුද්දේ පළවෙනි කණ්ඩායම විභාගයට ගියා. ඒ වගේම උන්වහන්සේ දිගින් දිගටම අපේ විද්‍යාලයේ උන්නතිය සඳහා මුදලින් භෞතික සම්පත් වලින් ආධාර කරනවා. ඒ වගේම විද්‍යාලයේ ඉන්න ආදි ශිෂ්‍ය කණ්ඩායම විදුහල්පතිවරු නියෝජ්‍ය විදුහල්පතිවරු ගුරුවරු දෙමව්පියන් විශාල ලෙස විද්‍යාලයේ අනාගතය සම්බන්ධයෙන් මේ කැපවීමක් කරනවා. විද්‍යාලයට අහිමි වෙලා තිබුණ අවුරුදු 59ක් අහිමි වෙලා තිබුණ අක්කර 3 හමාරක ඉඩමක් අපි මෑතකදී ලබා ගත්තා නඩු කියලා. ඒ ඉඩම සංවර්ධනය කිරීම තමයි මගේ එකම අනාගත දැක්ම සැලැස්ම. ඉදිරි වර්ෂ 5 ඇතුළත තුළ අපි විෂන් එකක් හදාගත්තා 2025 කියලා. අන්න ඒ කාල පරාසය ඇතුළ තුළ විද්‍යාලයේ ප්‍රාථමිකාංශයේ ඒ පැත්තට අරගෙන යාමත් ක්‍රීඩා සංකීර්ණයක් සකස් කිරීමත් ඒ වගේම සමෝදානික පෞරුෂයකින් යුතු විනය ගරුක දරුවෙක් රටට බිහිකරලීම තමයි අපේ එකම දැක්ම වෙලා තියෙන විද්‍යාලේ. ඉතින් ඒ තුලින් ගමනක් යෑම තමයි අපේ විද්‍යාලේ ප්‍රධාන පරමාර්ථ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි මේ වෙනකොට ලොකු සැලැස්මක් සකස් කරලා තියෙනවා. අපිට පුළුවන් වුණා ගිය වර්ෂයේ ලංකාවේ ශිෂ්‍යත් විභාගයෙන් පළවෙනි ලකුණු 199ක් ලබාගෙන පළවෙනි ස්ථානයේ බිහි කරපු දරුවා බිහි කරවන්න. ඒ වගේම මේ අවුරුද්දෙත් ශිෂ්‍යත්වයෙන් ළමුන් 56 දෙනෙක් සමත් වුණා. අප සුසස් පෙළ ප්‍රතිඵල 120කින් වැඩි වුණා. සාමාන්‍ය ප්‍රතිඵල 120 ගානකින් වැඩි වුණා. ඒ වගේ ලොකු ප්‍රගතියක් තියෙනවා. ක්‍රීඩා 20 ගානක් අපි ක්‍රියාත්මක කරගෙන යනවා විද්‍යාලය තුළ. විෂය සමගාමී කටයුතු විශාල ප්‍රමාණයක් අපි විද්‍යාලය තුළ කරගෙන යනවා. ප්‍රදේශයේ විප්ලවීය වෙනසක් අපි විද්‍යාලය තුළ ඇති කරලා තියෙනවා. මට අවශ්‍යතාවය තියෙන්නේ අත්තනගල්ල ප්‍රදේශයේ එහෙම නැත්නම් සීනා පුරවරයට හොඳ පාසලක් ලබලා දීලා මේ සමස්ත ජාතික කියන පාසල් තුළ ඉන්න දරුවන් ලබා ගන්නා වූ ඒ සියලුම අයිතිවාසිකම් සහ වරප්‍රසාද අපේ මේ ගමේ ඉන්න දරුවන්ටත් ලැබලා දීලා මේ ගමේ ඉන්න ළමයා පෝෂණය කරලා සමාජගත කරලා සමාජයට වැඩදායි පුද්ගලෙක් වශයෙන් ජීවත් වීමට අවස්ථාවක් ලබා දීම තමයි මගේ එකායනම පරමාර්ථය වෙන්නේ විද්‍යාලය තුළින්. ඒ සඳහා අපි සැලසුම් ගණනාවක් සකස් කරගෙන යනවා 2025 කියලා විෂන් එකක් එක්ක.
හොඳයි ඒ විදිහට තමයි වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ. චාමර මහත්මයා මම කැමතියි දැන් ඔබෙන් අහන්න දැන් මේ කාර්යතාවය කවදා කොතන කොහොමද සිදු වෙන්නේ? ගීතයට පෙම්බදින අයට අපිට ජාතික නාලිකාව ඔස්සේ පොදු ආරාධනාවක් කරමු මේ කාර්යතාවය සමගින් එදාට එකතු වෙන්න කියලා. ඔව් අපි දැන් අපේ සංගීත දැටිය ජනගත කිරීමේ උත්සවය පවත්වන්නේ නොවැම්බර් 9 වෙනි දින, කියන්නේ ලබන මාසේ 9 වෙනි දින සෙනසුරාදා දවසේ උදේ ප්‍රසංග දෙක අපි අවස්ථා දෙකක් උදේ ඉස්කෝල ළමයින්ටයි හවස ආරාධිත ශිල්පීන්ටත් එක්ක උදේ සවස 10:30 සහ හවස 5:30 වේයන්ගොඩ ඩ්‍රීම් පැරඩයිස් කියන රංගශාලාවේදී තමයි අපි මේ ජනගත කිරීම සිද්ධ වෙන්නේ. මේකට අපිට අපේ මේ ආශිංගමේ ආරාධනාවේ පරිදි ආශිංගමේ පූර්ණ මේ දායකත්වය මත මේ ප්‍රධාන ආරාධිත ශිල්පීන් කීප දෙනෙක් ජැක්සන් ඇන්තනි මහත්මයා, එතකොට රෝහණ ධර්ම කීර්ති මහත්මිය අපේ ප්‍රදේශයේම ඉන්න දක්ෂ සංගීතඥයෙක්, නාර කංජන කුමාර මහත්මයා, දායන් විදාර මහත්මයා වගේ ප්‍රවීණ ශිල්පීන් සහභාගී වෙනවා අපේ ළමයිත් එක්ක මේ අත්දැකීම ලබා ගන්න. ඒ විදිහට තමයි ඔන්න කටයුතු සංවිධානය වෙන්නේ. ඔබටත් අපි ආරාධනා කරනවා රසකාමී හැඳවතක්. ආ සමහරවයින මට තව එක දෙයක් අමතකුණා. ඒකම තව විශේෂ කෙනෙක් ඉන්නවා මේ ප්‍රවීණ නාට්‍ය අධ්‍යක්ෂක චිත්‍රපට අධ්‍යක්ෂක අපේ විද්‍යාලයටම විද්‍යාලෙම ආශිෂ්‍යයෙක් වෙන ලලිත් රත්නායක මහත්මිය අපි එතුමත් සම්බන්ධ වෙනවා මේ වැඩේට. හොඳයි අපි ආරාධනා කරනවා ඉතින් රසකාමී හදවත් ඇති ඔබටත් මේ සොඳුරු අවස්ථාව රස විඳින්න අත් විඳින්න එන්න කියලා එදාට නොවරදවාම. දැන් සංගීත ආචාර්යනි කුසුම් රණසිංහ මහත්මියත් අපිත් එක්ක එකතු වෙන නිසා මට හිතුණා එතුමියගෙන් මේ වගේ පැනයක් අහන්න. දැන් අධ්‍යාපනයට පරිබාහිර දෙයක් කලා කටයුත්තක් තමයි මේ විදිහට සංවිධානය වෙන්නේ. දූ දරුවන්ගෙන් ලැබෙන දායකත්වය කොහොමද මේ කාර්යයට? අතිවිශිෂ්ටයි. අතිවිශිෂ්ටයි. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන කුසලතාවයන් හොඳින් මනාව සංවිධානය කරගෙන ඒගොල්ලෝ ඇවිදිලා කට්ටිය යාළුවෝ දැන් පන්ති මට්ටමින් ඒගොල්ලෝ එකතු වෙලා මේ හවස් සරුව ඇවිදිලා පන්ති වලට කිසිම බාධාවක් නොවන විදිහට අධ්‍යාපන කටයුතු දෙමව්පියන්ගේ සහයෝගය අරගෙන පාසලට පැමිණලා ඒ පුහුණුවෙන් කටයුතු කරනවා. ඒ විදිහට තමයි දූ දරුවන්ගේ සහයෝගය ලැබෙන්නේ. අවසාන වශයෙන් විදුහල්පතිතුමනි අපි මතක් කරමු මෙවැනි කටයුත්තක් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. මේවට එකතු වුණු පිරිසක් ඉන්නවා. ඒට සහය දක්වන පිරිසක් ඉන්නවා. අපි ස්තුතිය පුද කරමු. ඒ විදිහට ඔබේ මේ කාර්යයට සහය දුන් හැම කෙනෙක්ටම. ප්‍රධාන වශයෙන් මේ කාර්යය විද්‍යාලය මගින් කරන්න ගියේ. නමුත් ඒක කරන්න බැරි වුණා. තියෙන නීති රීති සහ චක්‍රලේඛන අනුව මම මේ අවස්ථාවේදී අපේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමේ දුවල සහ පුතාලට කතා කරා මේ කාර්යය අපි කරන්න ඕනේ මෙහෙමයි කියන එක. එතකොට කිසිම පැකිලීමකින් තොරව ආදි ශිෂ්‍ය සංගමේ සභාපතිතුමා ලේකම්තුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ දරුවන් මේකට මේක කළ යුතුයි කියන මට්ටමට ඇවිල්ලා සම්පූර්ණ සහයෝගය ලබලා දුන්නා. මේ ගීත තේරීමේ සිට මේ සංයුක්ත තැටිය දැන් පටිගත කරලා තිනවා මේ දක්වා සහ ඒ වගේම 9 වෙනිදා ඩ්‍රීම් පැරඩයිස් ආයතනයේ පවත්වන මේ උත්සවයේ ඒ සියලුම දේවල් ආදිසිස සංගමයේ මගින් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම විද්‍යාලයේ සම්පත්දායක පුද්ගලයන් සහ දෙමව්පියන් විශාල වශයෙන් මේකට සහයෝගය මට ලැබලා දෙනවා. ඒ වගේම විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය විදුහල්පතිවරු ගුරුවරු සමස්තයම මේ සඳහා ලොකු දායකත්වයක් ලැබලා දෙනවා. ඒ සමූහයේ එකමුතු එක තමයි මේ කාර්යය ඉෂ්ට සිද්ධ වෙන්නේ. හොඳයි අපි කුසුම් රණසිංහ මහත්මිය ගුරුතුමිය ආදරණීය දූ දරුවන්ට බොහොම ලෙන්ගතු මේ පාඩම් කියා දෙනවා ගීත ගායනය පිළිබඳව සංගීතය පිළිබඳව. ඉතින් අපි අවසාන වශයෙන් යලිත් ආරාධනා කරමු ජාතික නාලිකාව ඔස්සේ එදාට පැමිණෙන්නට කියලා. ඔව් අපි ආරාධනා කරනවා සියලු දෙනාටම ඇවිදිලා මේ දරුවන්ගේ කුසලතාවයන් දැකලා සතුටු වෙන්න කියලා ආරාධනා කරනවා. හොඳයි අපි කතා කරේ වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සිසු දැරියන්ගේ එකමුතුවෙන් නිර්මාණය කළ සංයුක්ත තටියක් ජනගත කිරීමේ කාර්යය පිළිබඳව ඒ පිළිබඳව කතා බහ කරන්න සංහිඳදා අපේ මැදිරියට ආවේ ශාන්ත මරියා විද්‍යාලයේ විදුහල්පති BDIK කරුණාරත්න මහත්මයා එත් එක්කම වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සංගීතාචාර්ය චාමර රුවන් තිරින මහත්මයා සමගින් වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ සංගීතාචාරිණී කුසුම් රණසිංහ මහත්මිය අපි ස්තුතිවන්ත වෙනවා. මේ වැඩ කටයුතු සියල්ලම සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා එකතු කරන ගමන් අදට සමුදෙනවා තවත් මෙවැනි කාර්යයන් රසක් සමගින් ඉදිරි දවසකදී ඔබව මුණගැහෙන බලාපොරොත්තු වෙන්න. අයිබෝවන්. අයිබෝවන්. අද අපි ස්තුතිවන්ත වෙන මේ අවස්ථාව අපිට ලබා දුන්නට ඔබතුමියටත් වැඩසටහන නිෂ්පාදකතුමා අපේ මොහාන් මහත්මයාටත් පූජිත මහත්මයාටත් හැමෝටම මේ අවස්ථාව ලැබුණ ජාතික රූපවාහිනියටත් අපි හැමදෙනාම ස්තුතිවන්ත වෙනවා.
හොඳයි හිතවතුනි අපි සූදානම් වෙන්නේ ගීතමය විරාමයකට යොමු වෙන්න විරාමයෙන් අනතුරුව යලිත් අපි සූදානම් සංගීතෙන් ඔබව හමුවන්න ලොවදුටුවේ ඔබගේ ඇසින් අරුතක් ලැබ ඔබගේ හඳින් තනිමැකුණේ ඔබේ අපි රැකුණේ ඔබේ පෙමින් අපහි නැහෙන විට සතුටක් නොබමයි අප හඬනා විට සැනසුම ඔබමයි ඇස් දෙක ඇතුලේ අපව හොවාගෙන ඔබේ ජීවිතයම අපට පුදාගෙන දිරියෙන් සවියෙන් දිවිය දිනන්නට යහගුණ නිරි කර විනනා විට කිරුලත් තොබමයි අප වැටෙනා විට දිරියත් තොබමයි ඔබ දය සුසුමේ අප උණුසුම් කර එතනැගි කඳුලත් අපට වසන් කර ලොවම නැති වුනත් පවුරක් විලසට අප ළඟ නැති සෙබ නැල්ල